Hello. අද මම වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා මේ පොඩි ඉන්ටරෙස්ටිං ටොපික් එකක් සම්බන්ධයෙන් අතරම මේ දැනට ෂෙයා මාකට් එකේ තියෙන ටිකක් කතා වෙන ෂෙයා එකක් සම්බන්ධයෙන් ඊට කලින් අපි පොඩ්ඩක් මේ අපි බැලුවොත් එහෙම අද CS එකේ ට්‍රේඩින් ස්ටෝරි එක පොඩ්ඩක් චෙක් කරලා බැලුවොත් එහෙම මේ අද SPI එක පොයින්ට් ආසන වශයෙන් 16 විතර වගේ ඩ්‍රොප් වෙලා තියෙනවා. ඒ වගේම S&P SL20 එක ආසන වශයෙන් පොයින්ට් 2ක් විතර වගේ ඩ්‍රොප් වෙලා තියෙනවා. ඉතින් ලොකු වෙනසක් වෙලා නැහැ. ගිය සිකුරාද එක අපි බලද්දි ටර්නෝවර් එකත් 1.2 බිලියන් විතර වගේ කරලා තියෙනවා. ෂෙයා වොලියුම් එකත් බිලියන 36ක් වගේ තියෙනවා. මේ දවස් ටිකේම ඇතරම මේ ගොඩක් ෂෙයා මාකට් එකේ ටර්නෝවර් එක ගත්තොත් නිය 1 මිලියන් වගේ තමයි යන්නේ. ඉතින් අන්ඩර් වැලියු වෙච්ච ෂෙයාස් තියෙනවා නම් ඔයගොල්ලන්ට තෝරාගෙන ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියලා මම වීඩියෝ එකක් කරා. මේ වීඩියෝ එකෙත් මම කිව්වා ගොඩක් වෙලාවට මේ ෂෙයා මාකට් එකට තියෙන ඇටෙන්ෂන් එක අඩු වෙලා, මොකද මේ ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් වෙලාවට ඉන්වෙස්ටර්ස්ලා වෙන ඔප්ෂන් වලට මූව් වෙලා තියෙනවා. ඉතින් මේ හේතුවත් එක්ක ගොඩක් වෙලාවට දැන් ෂෙයා මාකට් එක ඇත්තටම මේ ඉන්වෙස්ටර්ස්ලාගෙන් ඈත් වෙලා තියෙන තත්ත්වයක් තමයි පේන්නේ. මොකද ගොඩක් වෙලාවට දැන් ෂෙයා මාකට් එක කොහාටද යන්නේ කියලා, ඒ කියන්නේ මොන දිශාවකට යනවද කියලාවත් සමහර වෙලාවට ඉන්වෙස්ටර්ස්ලාට අයිඩියා එකක් නැති තත්ත්වයක් තමයි පත් වෙලා තියෙන්නේ. නමුත් මෙහෙම ෂෙයා මාකට් එක හැසිරෙද්දී සමහර ෂෙයාස් තියෙනවා මේ ටිකක් ඉන්වෙස්ටර්ස්ලාගේ ඇටෙන්ෂන් එක අරන් තියෙන ෂෙයාස්. ඉතින් මම මේ කතා කරන්න හදන ෂෙයා එකත් එහෙම ෂෙයා එකක්. අතන මේක කතා කරන්න පටන් ගන්න කලින් මම පොඩි දෙයක් කියන්න කැමතියි. මොකද මේ පහුගිය සතියේ මේ බජට් එක ඉදිරිපත් කරා ප්‍රෙසිඩන්ට් විසින්. ඉතින් ඇත්තටම මේ ඒකෙදී highlighted වෙච්ච කරුණක් තමයි ගොඩක් රජයේ ආයතන කීපයක් විකුණන්න යනවා කියන එක. ඒ කියන්නේ ඇත්තටම දැන් ගොඩක් කට්ටිය කියන්නේ මේක privatize කරන්න යනවා කියලා. ඇත්තටම මේ privatize කරනවා කියලා කිව්වත් විකුණනවා කියලා කිව්වත් බොහෝ වෙලාවට මේ same meaning. ඉතින් ඒක අර කරන විදිය තමයි වෙනසක් තියෙන්නේ. සමහර කට්ටිය කියන ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. ඉතින් මෙන්න මේ ප්‍රතිව්‍යුහගත කරන්න යන රජයේ ආයතන කීපය අතරින්, ඒ කියන්නේ රජයේ යටතේ තියෙන, ඒ කියන්නේ රජයේ විසින් කන්ට්‍රෝල් කරන ආයතන කීපය අතරින් ඉදිරියෙන්ම තියෙන ආයතනයක් තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් එක. රජයේ විසින් ඇත්තරම US ඩොලර් මිලියන 500කට විතර වගේ ඒක සිල් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා එතනදී අදහසක් ඉදිරිපත් වුණා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක ගොඩක් වෙලාවට දැන් CS එකේ තියෙන මේ කම්පැනි එකක් තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් එක. ඉතින් ටිකක් මේ නිවුස් එකත් එක්ක ඉන්වෙස්ටර්ස්ලාගේ ඇටෙන්ෂන් එක මේ ෂෙයාරයකට ආවා. ඉතින් ඕක ඇත්තටම මේ බජට් එකෙන් ඕක ඉදිරිපත් කරාට ගොඩක් කලින් ඉඳන්, ඒ කියන්නේ මාස කීපයකට කලින් ඉඳන් ඕකේ නිවුස් එක ස්ප්‍රෙඩ් වෙලා තිබුණා. මාස දෙක තුනකට කලින් වගේ මේ ෂෙයාරයේ ප්‍රයිස් එක තිබුණේ රුපියල් 30-40 මට්ටමේ. නමුත් දැන් අද වෙද්දී මේකේ ප්‍රයිස් එක රුපියල් 70 මට්ටමේ වගේ ඇවිල්ලා තියෙනවා. මම අද කියන්නම් SLT ෂෙයා එක අද ක්ලෝසින් ප්‍රයිස් එක විදිහට තියෙන රුපියල් 71.80ක්. 102.84ක වගේ ප්‍රයිස් ඉන්ක්‍රීස් එකක් තියෙනවා. හොඳ වොලියුම් එකක් ට්‍රේඩ් වෙලා තියෙනවා ෂෙයා මාකට් එකේ. අතරම මේ වොලියුම්ස් ගොඩක් අඩු කාල පරිච්ඡේදයක මේ 131,338ක ෂෙයාස් ප්‍රමාණයක් ට්‍රේඩ් වෙලා තියෙනවා ෂෙයා මාකට් එකේ. ටර්නෝවර් එක බිලියන 9ක් විතර වගේ ආසන්න වශයෙන් පෙන්නවා. ප්‍රයිස් රේන්ජ් එක රුපියල් 74 ඉඳන් 68 තිය වෙනකන් ප්‍රයිස් එක මූව් වෙලා තියෙනවා. ඉතින් අතරම මේක ගැන කතා කරද්දි මම අර කලින් කිව්වා වගේ මම ගොඩක් මේ වෙලාවේ මේගොල්ලන්ගේ අන්තිමට රිලීස් වෙච්ච, ඒ කියන්නේ 30 සැප්තැම්බර් 2022 ක්වාටර් රිපෝට් එක අපි පොඩ්ඩක් බලමු මේගොල්ලන්ගේ පර්ෆෝමන්ස් කොහොමද කියලා.
ඉස්සල්ලාම් පොඩ්ඩක් මේ අපි ඉගොල්ලන්ගේ ඉන්කම් ස්ටේට්මන්ට් එකට ගියොත් එහෙම ඇත්තටම මේ ගොඩක් වෙලාට මම මේක බලද්දි මම ඇත්තටම පහුගිය ක්වාටර් හතරෙම ක්වාටර් රිපෝට්ස් චෙක් කරලා බැලුවා ඒගොල්ලන්ගේ EPS එක ඇත්තටම මේ අඩු වෙලා තියෙන්නේ ඒ කියන්නේ EPS එක අඩු වෙනවා කියලා කියන බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ profit after tax එක අඩු වෙලා කියන එක දැන් ඇත්තටම මේ ඒගොල්ලන්ගේ last quarter එකේ අපි ගත්තොත් එහෙම මේ 2022-21 comparison එකක් මෙතන කරලා තියෙනවා ඇත්තටම මේ මෙතන පොඩි වැඩිවීමක් තියෙනවා direct cost කියන එක ඒ කියන්නේ cost of sale එක ඒ වගේම මේ interest expenses එකත් වැඩි වෙලා තියෙනවා ඒ quarter එකේ foreign exchange loss එකක් තියෙනවා ඒකත් ලොකු amount එකක් වෙන්නනවා profit for the period කියන එක previous year එකේ same quarter එක අපි compare කරොත් එහෙම ඒක අඩුවීමක් තමයි පෙන්වන්නේ මේ company එකේ ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්නේ හැම අවුරුද්දකම 31 December වලට ඉතින් ඇත්තටම දැන් ඒගොල්ලන් group එකේ January to September පෙන්ලා තියෙනවා ඒගොල්ලන්ගේ සම්පූර්ණ මේ performance මේක ඇත්තටම අපි ගත්තොත් එහෙම profit for the period 6 billion විතර වගේ පෙන්වනවා හැබැයි 2021 වල ඒක 9 billion විතර වගේ තමයි පෙන්ලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවත් යම්කිසි profit එකේ decline එකක් තමයි පෙන්වන්නේ. ඉතින් ඒකත් එක්ක අපි පල්ලහැර පොඩ්ඩක් ගියොත් එහෙම මේ පෙන්වන්නේ ඒගොල්ලන්ගේ balance sheet එක. ඒක ඇත්තටම මේ මම දැක ප්‍රධානම දේ තමයි ඒගොල්ලන්ගේ property plant and equipment කියන එක යම්කිසි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. අනිත් figures එච්චරම ලොකු වෙනසක් පෙන්වුම් කරන්නේ නැහැ. නමුත් ඉතින් පල්ලෙහාට આવොත් එහෙම ටිකක් ඒගොල්ලන්ගේ borrowings වල වැඩිවීමක් පෙන්වනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ loans වල යම්කිසි වැඩිවීමක් පෙන්වනවා. මේක දිහා අපි බලපුවාම interest rate වැඩි වුණා හන්දා ගොඩක් වෙලාවට මේක හින්දා ඒගොල්ලන්ගේ interest expense එක වැඩි වෙලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්. මේගොල්ලන්ගේ cash flow එකට ගියොත් එහෙම මේක දිහා බැලුවොත් එහෙම ඇත්තටම මේ ඒගොල්ලන් ගොඩක් cash යොදවලා තියෙනවා property plant and equipment අත්පත් කරගන්න. මොකද මේකේ 2022 36 billion වගේ තියෙනවා. නමුත් මේ 2021 එකේ පෙන්වන්නේ 17 billion විතර වගේ. ඉතින් මේකත් එක බලපුවාම අපිට හිතන්න පුළුවන් ගොඩක් වෙලාවට මේගොල්ලන් මේ මොනවා හරි ඒගොල්ලන්ගේ business expand කරන්න හෝ යම්කිසි මොනවා හරි ඒගොල්ලන්ගේ management strategy එකකට මේගොල්ලන් මේ properties අත්පත් කරගන්න ඇති කියලා. ඒ කියන්නේ property කියලා කිව්වට සාමාන්‍යයෙන් මේකේ property plant and equipment කියන හැම දෙයක්ම තියෙනවා. අපි බැලුවොත් එහෙම net asset value එක 30th September 2022 වල ආසන්න වශයෙන් රුපියල් 53ක් වගේ තියෙනවා. නමුත් 31st December 2021 එක 52ක් වගේ තියෙන්නේ. ඒ වගේම debt equity ratio එක 0.75යි. ඒ වගේම quick asset ratio එක 0.79යි. interest cover ratio එක තියෙනවා 2.29. මේ තියෙන information බලපුවාම ඇත්තටම මේ company එක bad position එකක ඉන්නවා කියලා අපිට කියන්න බෑ. ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු මේ top 20 shareholding list එක. මේක දිහා අපි බැලුවොත් එහෙම top එකේ ඉන්නේ secretary to the treasury කියන. ඒ කියන්නේ government treasury එක. ඒගොල්ලන්ට මිලියන 893ක shares ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ 49.5% වගේ ownership එකක් තියෙනවා. ඊට පස්සේ global telecommunication holding NV කියන එක. ඒ කියන්නේ මේක ඇත්තටම මේ Malaysian company එකක්. ඒගොල්ලන්ට ආසන වශයෙන් මිලියන 812ක විතර වගේ shares ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන් 49.98% එකක් hold කරනවා. ඉතින් මේකේ ඇත්තටම දිගටම අපි බැලුවොත් මේකේ EPF fund එක ඉන්නවා, ශ්‍රී ලංකා insurance එක ඉන්නවා. ඒ වගේම C bank unit trust එක ඉන්නවා. NSB bank එක ඉන්නවා. ඉතින් දිගටම අපි බැලුවොත් එහෙනම් මේකේ ගොඩක් companies තමයි top 20 shareholders වගේ ගොඩක් මේ ඉන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙනම් 1.5
8 වගේ ආසන්න වශයෙන් top 20 shareholding list එකේ mention කරනවා. ඒ වගේම 98.96 එක. ඒ කියන්නේ ආසන්න වශයෙන් 99%ක්ම top 20 shareholders list එකේ ඉන්නවා. ඊතරම දැන් මේක දිහා අපි බැලුවොත් එහෙම මේ ඒගොල්ලන්ගේ trading 12 month EPS එක මම අරන් තියනවා. රුපියල් 5ක් තමයි ඒගොල්ලන්ගේ trading 12 month EPS එක පෙන්වන්නේ. මේකේ මේ මම දැකපු දෙයක් තමයි දැන් last quarter එකේ 179ක් තමයි EPS එක පෙන්වන්නේ. ඒ වගේම ඊට කලින් quarter එකේ 1.09ක් March 2022 වලින් අවසන් වෙච්ච quarter එකේ රුපියල් 147ක් ඒගොල්ලන් EPS එක ගෙවලා තියෙනවා. ඒ වගේම third quarter එකේ කියන්නේ December වලින් අවසන් වෙච්ච quarter එකේ 2021 වල රුපියල් 165ක් ගෙවලා තියෙනවා. ඉතින් end end ඒගොල්ලන්ගේ EPS එක අඩු වෙලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක මම අර කලින් කිව්වා වගේ බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ profit අඩු වෙන හින්දා ඒගොල්ලන්ගේ EPS එක අඩු වෙනවා කියලා මම හිතන්නේ. ඒ වගේම current market price එක රුපියල් 71කට 80ක් තියෙනවා. current PR එක ආසන්න වශයෙන් 14ක් පෙන්වන්නේ. net asset value එක රුපියල් 52.2ක් පෙන්වනවා. මේ financial information එකත් එක්ක ඇත්තටම මේ දැන් තියෙන price එක net asset value එකටත් වඩා වැඩි price එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ current PR එකත් 14ක් වගේ පෙන්වනවා. ඉතින් ඇත්තටම ඕගොල්ලන් දන්නවා දැනට සාමාන්‍යයෙන් CSC කේ PR එක අපි ගත්තොත් එහෙම ආසන්න වශයෙන් 4-5 මට්ටමට තමයි යන්නේ. නමුත් මේ කම්පැනි දැනට මේ 14ක PR එකක් පෙන්වනවා. මේ කම්පැනිගේ ඇත්තම මේ පර්ෆෝමන්ස් ලොකුවටම නැහැ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම EPS එකත් ඒකලන් පහුගේ කොට 4 අඩු වෙගෙන ගිහිලා තියෙන්නේ. ඒ වගේම ලොකු ප්‍රොෆිට් එකක් ඒගොල්ලන් වාර්තා කරලා නැහැ. ඉතින් මේ තියෙන කරුණුත් එක්ක දැන්ට ෂෙයා මාකට් එකේ රුපියල් 70 මට්ටමේ මේ ෂෙයා එක ට්‍රේඩ් වෙනවා. PR එකත් 14ක් වගේ. ඉතින් net asset value එකටත් වඩා වැඩි ප්‍රමාණයකින් මාකට් ප්‍රයිස් එක මේ දවස්වල CS එකේ පෙන්වනවා. ඉතින් මේ හේතුත් එක්ක මම මේ වීඩියෝ එක මුලින් පටන් ගද්දි කිව්වා වගේ මම මේක කරන්න හේතුන ප්‍රධානම දේ තමයි දැන් ඇත්තටම මේ SLT එකේ තියෙන government holding ownership එකත් එක්ක දැන් අපි බැලුවොත් එහෙම ඒගොල්ලන් මේකට estimate කරනවා US dollar million 500ක් හම්බ වෙයි කියලා. ඒ වගේම දැන් ඒගොල්ලන්ට තියෙන shares ප්‍රමාණය තමයි million 893ක් විතර වගේ ඒගොල්ලන්ට දැන්ට තියෙනවා. එහෙම අපි බැලුවොත් එහෙම ඒගොල්ලන් මේ share එකක් selling කරන price එක රුපියල් 201ක් වගේ වෙනවා. net asset value එක රුපියල් 53ක් වෙච්ච share එක ඇත්තටම මේ මේගොල්ලන් බලාපොරොත්තු වෙනවා රුපියල් 201කට විතර වගේ විකුණන්න. ඉතින් මේ තත්ත්වෙත් එක්ක SLT එකට සෑහෙන attention එකක් ඇවිල්ලා තියෙනවා මේ මොහොතේ. මොකද shares සෑහෙන ප්‍රමාණයක් trade වෙනවා share market එකේ දැන්ට. ඉතින් මම අර කලින් කිව්වා වගේ රුපියල් 30 40 මට්ටමේ තිබුණ share එක දැන් 70 මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කියන්නේ ගොඩක් වෙලාවට මේක සිද්ධ වෙන දවස හරියටම අපිට කියන්න බෑ කොච්චර කාලයක් යයිද කියලා. නමුත් ඉන්වෙස්ටර් ඇටෙන්ෂන් එක මේ ෂෙයා එකට ඇවිල්ලා තියෙන මේ නිවුස් එකත් එක්ක එකට එන්ටර් වෙන්න කලින් මම අර කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ගේ ඕන් ඇනලිසිස් එකක් කරලා එන්ටර් වෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. මොකද මේක දැන්ට ඇත්තටම මේ නිවුස් එකක් මත පදනම් වෙච්ච ඉන්වෙස්ටර් ඇටෙන්ෂන් එකක් තමයි තියෙන්නේ. මට අවසන වශයෙන් කියන්න තියෙන්නේ ඔයගොල්ලන් මේ ෂෙයා එකට එන්ටර් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මම මේ කියපු කරුණුත් පොඩ්ඩක් අධ්‍යයනය කරලා ටිකක් මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු ටිකක් හොයලා මේකට එන්ටර් වෙනවා නම් හොඳයි. මොකද මේ අනිත් අය එන්ටර් වෙන හන්දා මේකට එන්ටර් වෙන්න එපා. එහෙමනම් මගේ වීඩියෝ එක මෙතනින් මම අවසන් කරනවා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, කවුරුහරි මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයගොල්ලන්ගේ මොනවා හරි අදහසක් තියෙනවා නම් ඒකත් comment section එකේ දාන්න. එහෙමනම් බොහොම ස්තුතියි.